जयवर्धन प्रथम नवदाने වැලිකඩ රඳවුවන් පිරිසක් ආහාර වර්ජනය කර. සයිටම් අර්බුදයට විසඳුම් ලබාගත හැකි මග රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි. හිටපු මහබැංකු අධිපති තුන්වන දිනටත් වැඳුම් කර කොමිස මහමුවට. වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදරුවම් නියම වී සිටින රැඳවුවන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අද දහවල් සිට මවුන් මෙලස ආහාර වර්ජනයේ නිරත වන බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව අද දිනන කල විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ රැඳවුවන් සමග සාකච්ඡා කර වර්ජනය නතර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර ජීවිතාන්තය දක්වා සිරදරුවම් නියමව සිටින රැඳවුවන්ගෙන් පිරිසකගේ ඥාතීන් මේවන විට වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙනවා. බන්ධනාගාර රැඳවුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම උද්ඝෝෂණය කැඳවා තිබෙනවා. ඔවුන් පවසන්නේ 2005 වසරේදී බන්ධනාගාරය තුල ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ට වන්දි ලබා දීමේ ක්‍රමවේදය පිළිගත නොහැකි බවයි. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අදත් බැඳුම් කර නිකුතුව පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලබන්නේ කොමිසමට අනුයුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද පෙරවරු 9ට කොමිසම වෙත පැමිණි අතර කොමිසමට අනුයුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඊයේ දිනේදීත් කොමිසම වෙත කැඳවා තිබු අතර පැය 8කට ආසන්න කාලයක් ඔහු කොමිසමේ රැඳී සිටියා. මේ අතර මහා භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාග කිරීමද අද පෙරවරුවේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරීවරයෙකු වූ ධම්මික නානායක්කාර මහතා අදත් කොමිසම හමුවේ පෙනී සිටිනවා. ඊයේ සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ නානායක්කාර මහතා සඳහන් කළේ අජිත් නිවාඩ් ගබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දරූ සමයේ සිට අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ධුරය දරූ කාලය දක්වාම බැඳුම් කර වෙන්දේසි පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කිරීමේදී අනුකම්පණය කළේ එකම සම්ප්‍රදායක් බවයි. කෙසේ වෙතත් ගැසට් පත්‍රයට මුදල් අමාත්‍යවරයා අත්සන් යෙදුවද ගැසට් පත්‍රය සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව නානායක්කාර මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වනවා. ඊ ආරම්භ වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට උදෑසන 7න් අවසන් වීමට නියමිතයි. අද දිනේදීත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ හා අත්‍යවශ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු වුවද බාහිර රෝගී අංශය සඳහා හෙදියන් වාර්තා කර තිබුණේ නැහැ. මිනිසුන් තමයි කරදරේ වැඩ වර්ජනේ. අනේ මන්ද අපිටම තමයි කරදර වෙන්නේ. නද ඒගොල්ලෝ ටැග්ද කොයි බෙද දුන්නා හැබැයි වර්ජනේ නම් මම හරියට දන්නේ නැහැ ඒක යන්නේ කියන්නේ. ඉතින් ගොඩක් අද පීඩා වෙනවා ඉතින් මොනා ගන්න ඉතින් අට ගාගෙන ඉනවා මිස. මේ අතර බවුණාව දිස්ත්‍රික් මහරෝහලේ ඊයේ දිනේදී මෙන්ම අද දිනේදීත් හෙද වර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ. මහනුවර ශික්ෂණ රෝහලේද අද දිනේදී හෙද වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වුණේ නැහැ.
කෙසේ වෙතත් පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන් අද දෙරණ කළ විමසීමකදී සඳහන් කළේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ සාර්ථක අතර හෙට උදැසන 7ට වර්ජණය අවසන් කරන බවයි. රාජ්‍ය සේවා එක්තරා සංගමය ආරම්භ කළ දිනව දැමීමේ සටන දිගටම යනවා තවම. ඊයේ අපි ආරම්භ කළා මේ සටන් ව්‍යාපාරය එනත්ව විරෝධතා ව්‍යාපාරය නතර වෙන්නේ හෙට උදේ 7ටයි. මම හිතනවා අද ඊට වඩා සාර්ථකයි. මොකද මම අමුත්තමාට කියනවා සටනේ සාර්ථකත්වය බලන්න ඕන නම් ඔය මාධ්‍යවලට සටන අසාර්ථකයි කියලා ප්‍රකාශ කරන්නේ නැතුව කොළඹ ජාති රෝහලටද අද අමුත්තමා ආවොත් අමුත්තමාට පැහැදිලිවම පෙනෙයි ඊයේ අදයි තත්ත්වය මොකද 86 වැඩවර්ජනයේට අපට සහය දෙන ඔබතුමා මම දැක්ක ඔබතුමා කියලා තියෙනවා ස්වාමින් වහන්සේ නමක් වශයෙන් මේක වැරදියි කියලා. ඔබතුමාට එදා එක පෙනුනේ නැද්ද? මේ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අසාර්ථක බවයි. සයිටම් අර්බුදයට කමිටුවක් පත් කර විසඳුම් ලබාගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ සියල්ලම සිද්ධ කරන්නේ රෝගී ජනතාවගේ ඒ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමෙන්. මෙතනින් එහාට ගිහිල්ලා පසුගියදා පැවතුණු ජනාධිපතිතුමාගේ කමිටු සාකච්ඡාවේදීත් ඇමතිවරුන්ගේ නිරන්තර අවධානය යොමු වුණේ මේ අදාළ ශිෂ්‍යයින් සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය මොකක්ද කියන එක. අපි පෙන්ලා දුන්නේ ශිෂ්‍යයින් සම්බන්ධයෙන් ස්ථාවරයක් ගන්න කලින් රෝගී ජනතාවට ලැබෙන්න ඕන අයිතිය සම්බන්ධයෙන් ස්ථාවරයක් අරගෙන ඉන් පසු මේ වංචාවට අහුවෙච්ච එමන් නැත්නම් සක්විතිගණයේ වංචාවකට අහුවෙච්ච පිරිසකට ලබා දෙන විසඳුම ලබා දෙන්න ඕනේ කොහොමද කියලා හොයන්න. ඒ සම්බන්ධයෙන් කමිටුවක් රැස් කරලා ඒ හරහා පුළුවන් එයාට ලබා දෙන විසඳුම තීරණය කරන්න. පීඨාධිපතිවරුන් සියලු දෙනාම සහ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගම් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පොදු එකඟතාවයන්ට පෙමිණියා. මෙන්න මේ කාරණා ඉෂ්ට වීම තුළ තමයි මේ සයිටම් අර්බුදේ නැත්නම් සයිටම් අර්බුදේ කියන එක වැරදි. සයිටම් කියන ආයතනය නිසා සමස්ත සමාජය තුළ ඇතිලා තිබෙන අර්බුදය විසඳිය හැකි. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඊට පස්සේ වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගයෙන් සමත් වෙලා දෙවනුව ලංකාව තුළ සේවයට පිවිසෙන්නට පුළුවන් නම් ඒක ගැන අපට කියන්න තියෙන්නේ ඒගොල්ලොන්ට තීරණය කරන්න බෑ අවුරුද්දක්ද දෙකක්ද කියන එක. ඒක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තීරණය කළ යුතුයි. මේ අය මෙහෙ ගත කරලා තියෙන කාලයට ලැබෙන ඒ වටිනාකම කොච්චරද කියන එක ඒක ක්වොන්ටිෆයි කරන්න ඕන. මේගොල්ලෝ මෙහෙ ප්‍රගුණ කරලා තියෙන දේවල්. ඒතකොට තව කොච්චර කාලයක් රුසියාවේ ගිහිල්ලා සම්පූර්ණ කළ යුතුද කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කරලා ඊට පස්සේ ඒ අයව ඔය මාළඹේ ආයතනයේ මුදල් වලින් රුසියාවේ යවලා ඊට පස්සේ ඒ අය ගෙන්නලා මෙහි ඔය ERPM කියන විභාගයට පෙනී හිටලා එයින් සමත් වෙන අයට ලියාපදිංචිය දෙනවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විරුද්ධ වෙන්නෙත් නෑ. මං හිතන්නේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් ඒකට විරුද්ධ වෙයි කියලා. හැබැයි පැහැදිලිවම මේ ආයතනයට අලුතෙන් සිසුම් බඳවා ගැනීම වහාම නැවැත්විය යුතුයි. ඒ කියන කාරණේ සම්පූර්ණ වෙන්නේ නැත්නම් මේ ශිෂ්‍යය අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යය කරන අරගලේ බොහෝ විට දිගටම ක්‍රියාත්මක වෙයි. සමාජ ගැටලු කෙරෙහි සංගරත්නයේ මැදිහත් වීමේ උමනාව බෙහෙවින් අවශ්‍ය යුගයක් වර්තමානයේ නිර්මාණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මාධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග ගම්පොළ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද විශේෂයෙන්ම මං හිතනවා ගරුතර මහා සංඝරත්නයේ අවශ්‍යතාවය අපේ ඉතිහාස කාලය තුළ වැඩියෙන්ම අවශ්‍ය වෙන යුගයක් හැටියට මං සලකනවා. විශේෂයෙන්ම අද අපි දකිනවා, අපිට ඇහෙනවා, අපිට පේනවා විහාරස්ථාන කඩා බිඳලා දමන යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා. විහාරස්ථාන බුදු පිළිම වලට ගරහන යුගයක් නිර්මාණය වෙලා තියෙනවා අපි දකිනවා. ඒ වගේම ගරුතර මහා සංඝරත්නයේ අද වෙනදට වඩා ඉතාමත්ම ශක්තිමත් ලෙස සහ ස්ථිරසාරව සමාජයේ ප්‍රශ්නවලට මැදිහත් වීමක් අපි දකිනවා. ඒක තමයි මේ සමාජයේ අපේ හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ කිසි කලකට වඩා මේ යුගයේ ගරුතර මහා සංඝරත්නයේ අවශ්‍යතාවය අපිට දැනෙනවා කියන එකයි මගේ විශ්වාසය. රටේ ඕනෑම තැනක බලපුවම සමහර සමාජ කොටස් ආගමික වශයෙන් ගත්තම පවුල් 40-50ක් හිටපු ගමන් Tamanගේ පූජනීය ස්ථානයක් ගොඩනගනවා. නමුත් විහාරස්ථාන ඒ විදිහට ගොඩනැගෙන්නේ නැහැ. විහාරස්ථාන තියෙන එක රකගන්නෙත් බොහොම අමාරුයි. විහාරස්ථානයේ ආරක්ෂාව උණු තමයි ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩ ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ස්වාමින් වහන්සේ හිටියොත් තමයි
අපි ආගම ගැන කතා කරන අපිට ආගමික කටයුත්තකට අපිට යන්නට පුළුවන්කම ලැබෙයි. එහෙම නැතුව බණට පිරිතට ධනට මල ඉලව්වට කඳවන ස්වාමින් වහන්සේලා විතරක් ඉන්නවා කියලා හිතාගෙන නොවේ. අපි ස්වාමින් වහන්සේලාගේ බණදම් ඔස්සේ යමින් ඒ පිළිවෙත් අනුගමනය කරන සමාජයක් මේ රටේ අපිට අත්‍යවශ්‍යයි. අද වර්තමානයේ මම හිතන්නේ වඩාත් අවශ්‍යයි. ජනතාවට උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය කිසිසේත් සීමා කිරීමට රජය කටයුතු නොකරන බව දීවර රාජ්‍ය මාත්‍ය දිලීප් වේදාරච්චි මහතා පවසනවා. තංගල ප්‍රදේශයේදී මාධ්‍ය අමාත්‍යමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඒකබද් විපක්ෂ කට්ටිය පාර්ලිමේන්තුවේ උදේවරුේ පෑයි බෙන් කරන්නේ ප්‍රශ්න ඇසීමට. ඒගොල්ලෝ පෑය දෙකකට වැඩි ප්‍රමාණයක් හැමදාම ප්‍රශ්න ඇසීමට කරලා අපි පාර්ලිමේන්තු වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න නැති විදිහට වැඩ කටයුතු කරනවා. ඒ ඒකබද් විපක්ෂයේ තියෙන ඒගොල්ලෝගේ රාජකාරිය ඒක තමයි. ඒ හොරු කණ්ඩායම දික්කහුවලා මේ ආණ්ඩුව ගෙනියන්න ආණ්ඩුව කරන වැඩ පිළිවෙලට අකුල් එළමින් කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ඒගොල්ලෝ මොන දේ කරත් හොරු කණ්ඩායම මොන ප්‍රශ්න කරත් අනිවාර්යයෙන්ම මේ රටේ සංවර්ධන කටයුතු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි ඒ වැඩ කටයුතු ලස්සන ක්‍රියාත්මක කරගෙන ආණ්ඩුව විසින් ජනතාවට දෝෂණ කිරීමේ අයිතිය සීමා කරන්න යනවා ප්‍රජාතන්ත්‍රවාදී කියලා නෑ ඒක සීමා කරන එක බොරු කතාවක් ඒක කැමැත්තුමයි ජනාධිපතිතුමයි දෙන්නම මිනිස්සුන්ට තමන්ගේ කැමැත්ත ඕන විදිහට ඕන තැනක ප්‍රකාශ කරන්න පුළුවන් විදිහට තමයි අවසර දීලා තියෙන්නේ දැන් මෙහෙමයි හැමදාම කොළඹ නගරයේ උද්ඝෝෂණ කරනකොට කොළඹ නගරයේ මේ මහ ජනතාවගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා ඒ නිසා අවධානය යොමු වෙලා තියෙනවා සතියකට දවසක් ඕනම කෙනෙකුට ඇවිල්ලා උද්ඝෝෂණ කරන ස්ථානයක් නම් කළ දෙන්න වැඩ පිළිවෙලක් දැන් සාකච්ඡා වෙමින් පවතිනවා වෙන ඒ ඇරෙන්න මේව තහනම් කරනවත් උද්ඝෝෂණ කට්ටිය උද්ඝෝෂණේ තහනම් කරනවත් අපේ රජය කිසිසේත්ම ඒ දේ ඉෂ්ට කරන්නේ නැහැ කියන කියනවා කතානායකවරයා පාර්ලිමේන්තුව තුල මීට වඩා තදින් ක්‍රියා කළ යුතු බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා චෝදනාවක් එල්ල වෙනවා මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ පරිගැනීමට මිස සංවර්ධනයක් නෙමෙයි කියලා. පරිගන්නේ නැහැ. අපිට තියෙන චෝදනාව තමයි ආණ්ඩුව ඇවිල්ලා ඉවරලා දඬුවම් කළ යුත්තන්ට, හොරුන්ට, අල්ලස්කාරයන්ට, කප්පංකාරයන්ට දඬුවම් නොකරන එක. ඒක නොකරන එක තමයි ආණ්ඩුවට විරුද්ධ තියෙන චෝදනාව. කවුරුහරි වරදක් කළා, හොරකම් කරලා, මිලියන බිලියන ගණන් හොරකම් කරලා ඒගොල්ලන්ට විරුද්ධව චෝදනා එල්ල වෙනවා නම් නීතිය හැමෝට යනවා නම් ඒක පරිගැනීමක් කියලා මොනම රටකවත් ඒකට ආමන්ත්‍රණය කරන්න බෑ කාටවත්. හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශයක් කරා මේ දේශපාලන ඉතිහාසය මහින්ද රාජපක්ෂ වගේ දූෂිත සදාචාරයෙන් නැති ආකාරයට පලිගත් පුද්ගලයෙක් දේශපාලනේ ඉඳලා නැහැ මේ රටේ. ඉතින් එයාට කොහෙවත්ම අයිතියක් නැහැ. එයා මට සලකපු හැටිම එයාට මතක තියෙනවා නම් පලිගැනීම කියන එක මේ රටට ඉගැන්නුවේ එයා. දේශපාලන පලිගැනීම ඊට කලින් හිටපු රාජ්‍ය නායකයෝ කවදාවත් ඒව කළා නැහැ. ඉතින් එතනින් එහාට ඒ ගැන මට කතා කරන්න ඩක් නැහැ. එයාට තියෙන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා අහන්න. මොකද්ද බම් මේ පලිගැනීම කියන්නේ කියලා එතන කන්නාඩිය කතා කරාවි. පාර්ලිමේන්තුව දැන් පාර්ලිමේන්තුව නෙමෙයි ගහ ගන්නවා මරා ගන්නවා එක එක රණ්ඩු කරගන්න. මොකද්ද මේකේ තේරුම? ඔව් පාර්ලිමේන්තුවේ නම් සමහර දේවල් සිදුවෙන ආකාරය මමත් පිළිගන්නේ නැහැ. මම හිතනවා දැන් අන්තිමට පාර්ලිමේන්තුව තිබුණ දවසේ ආණ්ඩු පක්ෂය කතානායකතුමාගේ තීරණවල විරුද්ධ ප්‍රකාශ කළා විරෝධය ප්‍රකාශ කළා ආණ්ඩු පක්ෂය නැගිටලා ගියා. එතන මම දකිනවා ඒ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙන දේවල් සමහර ඒවා පිළිගත නොහැකි දේවල් කතානායකතුමාට සිද්ධ වෙනවා එතනදී ටිකක් අදින් ඉඳලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ වෙන දේවල් පාලනය කරගන්න. නෑ මම එහෙම කියන්නේ නෑ මම කියන්නේ කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ පාලනය මීට වඩා අදින් අතට ගන්න ඕනේ. විරාමයෙන් අනතුරුව තවත් තොරතුරු බලාපොරොත්තු වන්න. ඔබේ සම ඇසිරවීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වෂ්. ප්‍රවතත් අද දෙරණ සමගින්. බස්නාහිර පළාත ආක්‍රමණය කරමින් පිටපළාත්වල ත්‍රිරෝද රථ පැමිණීමට එරෙහිව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. අද පෙරවරුවේ නුගේගොඩ ගුවන්පාල මසලින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමෙන් අනතුරුව ඔවුන් විරෝධතාවයේ නිරත වුණා. ඔවුන් පවසන්නේ මෙම ගැටලුවට ප්‍රවාහන අමාත්‍යවරයා, පළාත් පාලන අමාත්‍යවරයා සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වගකිව යුතු බවයි.
රජය කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ බස්නාහිර පළාතේ තීරෝද රත වෘත්තිකයන්ගේ ගැටලු සම්බන්ධව පිටපළාත තීරෝද රත රියදුරන් පැමිණලා තිනවා මොවුන් මේ බස්නාහිර පළාත ආක්‍රමණය කරලා තිනවා මොවුන් අතර පාතාල ක්‍රියාකාරීන් ඉන්නවා ඒකිනම් මේ තීරෝද වෘත්තිකයා අද විශාල ගැටලුවකට පත් වෙලා තිනවා වගේම බස්නාහිර පළාතේ ජනතාව විශාල ගැටලුවකට පත් වෙලා තිනවා ආරක්ෂාව නොමැතිකම හින්දා ඒකට වග කියන්න ඕනේ වත්මන් රජය මේ මහමැතිතුමා පළාත් භාරමැතිවරයා එවගේ ආණ්ඩුකාරතුමාටත් අපි බල කරන්නේ ආණ්ඩුකාරතුමත් මේ බස්නාහිර පළාතේ ගැටලු ගැන සොයා බලන්නේ නැහැ මේ අතර කොට්ටාව ධර්මපාල විදුහලේ මෞපියන් පිරිසක් අද එම විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා ඒ එම විදුහලට පත් කර ඇති නව විදුහල්පතිවරයාට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත මෞපියන් පවසන්නේ මෙම පුරප්පාඩුවට තෝරා ගැනීම සඳහා පැවති පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගත් පුද්ගලයා වෙනුවට අඩු ලකුණු ලබාගත් පුද්ගලයෙකු එම තනතුරට පත් කර ඇති බවයි කොට්ටා ධර්මපාල විද්‍යාලයේ වර්තමාන අර්බුදයට ප්‍රධාන වකියන්නෝනේ පළාතේ මහමැතිවරයා 5000කට වැඩි අධ්‍යාපනය ලබන ළමයින් වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ සුසුකල්ලත් විදුහල්පතිවරයා එවන්න ඕනේ නැත්නම් වර්තමානයේ අපිට මේ හිටපු විදුහල්පතිවරයා අපිට ලබා දෙන්න ඕනේ අකාර්යක්ෂම විදුහල්පතිවරයෙක් මෙතනට එවන්න හදනවා ඒකෙන් තමයි සමස්ත ගුරුවරු සහ සමස්ත දෙමව්පිය මේකට විරුද්ධයි FM දෙරණ දමදිව වන්දනාචාරිකාවේ සිවණ දිනය අදයි දෙරණ සමග ඒ සඳහා එක්ව සිටින සදහැවතුන් අද බරණැස සිට බුද්ධගයාව දක්වා ගමන් කිරීමට නියමිතයි FM දෙරණ ශ්‍රවණය කිරීමෙන් දමදිව සිද්ධාස්ථාන වැඳපුදා ගැනීමේ වාක්‍ය හිමි කරගත් දෙවන කණ්ඩායමට අනුතනිකු එක්ව සිටිනවා වන්දනාචාරිකාවේ තුන්වන දිනේ වූ ඊයේ සදහැවතුන් කාන්පූර් සිට බරණැස දක්වා වන්දනා කළා එහිදී ඔවුන් ඉසිපතන මිගදාය ඇතුළුව සාරානාත් පුදබෙමද වැඳ පුදා ගත්තා. ඇත්ත වශයෙන් මම හැම පිනක්ම කරා. නමුත් මට දඹදිමේන එක හිණයක් වගේ තිබුණේ. ඒ හිණයට ඔබතුමාලා අත දුන්න එකට උදුන් දැක නිවන් දකින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජාති ජාති කිසිම කලකදී දුකක් විපතක් නොවේවා. සාදු සාදු මේ පින් බලයෙන් නිවන් සම්පත් FM දෙරණ දඹදිව වන්දනා වරම් තුන්වන අදියර දැන් ක්‍රියාත්මක වන අතර අලුයම තුනේ සිට උදැසන 7 දක්වා FM දෙරණ තුලින් විකාශය වන දම්සක් නද තුලින් වන්දනා වරම් පණිවිඩේ ඇසෙන වේලාව කාඩ්පතක ලියා අපට එවීමෙන් ඔබටත් මෙම උතුම් අවස්ථාව උදා කරගත හැකි අධිවේගී මාර්ග ගුවන්පාලම් හා අති නවීන මාර්ග පද්ධති සීග්‍රේන් ඉදිවන රටක නිසියාකාර මාර්ගයක් නොමැතිකමින් පීඩා විඳින ගම්වාසීන් පිරිසක් පිළිබඳව අද දිනට වාර්තා වුණා. ඒ කලුතර දොඩංගොඩ ප්‍රදේශයේ මේ කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රාදේශීය කොට්ටාසයට අයත් හොරකස් මුල්ල ගම්මානයයි. මෙහි ගම්වාසීන් දෛනිකව සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නගරයට පැමිණෙන්නේ මෙම මාර්ගයෙන්. එමෙන්ම පාසල් සෙසුන් පවා භාවිත කරනු ලබන්නේද මෙම වෙල්යාය මතයෙන් වැටි ඇති කුඩා මාර්ගයයි. එහෙතුවෙන් මෙම මාර්ගය භාවිත කරන පාසල් සෙසුන් පවා දැඩි අසීරුතාවකට මුහුණ දී සිටිනවා. අපට පාසලට යාමට විදිහක් නැහැ. මොකද අපේ මේ පාර කැඩිලා යන්න බෑ වෙලින්. ඒ වගේම මේ වටෙන් ගියොතින් ගොඩක් දුරින් යන්න ඕනේ. අපිට ඉස්කෝලේ යන්න හරිම අමාරුයි. වැස්සදාට සපත්තු වල මඩ ගෑවෙනවා. ඉස්කෝලේනුත් අපිට බයිනවා. ජනාධිපති මාමට හරි කියලා අපිට මේ පාර හදලා දෙන්නකෝ. ගම්වාසීන් පවසන්නේ කලක පටන් තමන් බලධාරීන්ට මේ පිළිබඳව දැනුවත් කළද මේ දක්වාත් ඔවුන්ගෙන් සිය ගැටලුවට නිසි විසඳුමක් ලැබී නොමැති බවයි. ලෙඩක් දුකක් හැදුනත් රජේ රෝහලකට තියා බෙහෙත් ටිකක්වත් ගන්න අරගෙන යන්න විදිහක් නැහැ. මොකද පුටුවක් උඩ තියලා තමයි යන්න වෙන්නේ. මුළු රටේම පාරවල් හැදෙද්දී අපිටත් ආසයි අපේ පාරත් හැදෙනවා නම් කියලා. ඇත්තටම වගේ කියොත් නිලධාරින්ගෙන් ඉල්ලන්නේ අපේ පාර කොහොම හරි හදලා දෙන්න. අපිට මේ මහත්තුරු රජේ උනන්දු වෙලා අපිට පාර අඩි 6ක හෝ 7ක හෝ 8ක හෝ පුළුවන් දෙන්න විදියට සංවර්ධන පාරක් තාවෙර පත් කරලා දෙන්නයි කියලා තමයි අපි ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ. අවදාන විදේශ පොතක් වෙතට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නික්මීම සඳහා වන කෙටුම්පතට එරට පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබෙනවා. යනවා අදාළ ක්‍රියාවලිය සඳහා වන 50 වන වගන්තිය අද ක්‍රියාත්මක කරනු ඇති. බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නික්මීම සඳහා වන නිල ක්‍රියාවලිය මෙමගින් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා. එය වසර දෙකක් තුළ සම්පූර්ණ කරනු ඇති බවයි වාර්තා වන්නේ.
එංගලන්තය වේල්සය ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයෙන් සමන්විත මහා බ්‍රිතාන්‍යයේ යුරෝපා සංගමයේ නිවත් වීම සඳහා ජනමත විචාරණය ජයග්‍රහණය කළේ පසුගිය වසරේදී. මේ අතර යුරෝපා සංගමයෙන් වෙන්වීම අනුමත නොකරන ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යෙන් වෙන්වීම සඳහා නව ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම් කරනවා. මීට පෙර ඒ සඳහා පැවති ජනමත විචාරණයේදී ස්කොට්ලන්ත වාසීන් තීරණය කළේ තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ රැඳී සිටීමටයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අනුමැතියත් සමග බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නික්මීම සඳහා වන නිල ක්‍රියාවලිය ඉතා නුදුරේදීම ආරම්භ වනු ඇති. ලෝකශූරතා සත්සාමාජික රග්බි තරගාවලියේ 6 වන අදියර කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත්ුණා. එම අදියරේ ජයහිම් කරගත්තේ එංගලන්තයයි. දකුණු අප්‍රිකාව සහ එංගලන්තය 6 වන අදියරේ කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. තරගයේ පළමු අර්ධයේ ලකුණු 7ට 7ක් ලෙස කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා සිටියා. දෙවන අර්ධයේදී එංගලන්තය ලකුණු 12ක් රැස් කරගත්තා. දකුණු අප්‍රිකාවට දෙවන අර්ධයේදී ලකුණු රැස් කරගත හැකි වූයේ නැහැ. ඒ අනුව ලකුණු 19ට 7ක් ලෙස තරගයේ ජයගනිමින් එංගලන්තය ලෝක චූර්තා සත්සාමාජික රග්බි තරගාවලියේ 6 වන අදියර ජයගත්තා. අද දින මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වන වැඩිදුර තොරතුරු සඳහා පෙවිසෙන් අපගේ වෙබ් අඩවියට.